හොඳයි. බදාදා ස්වරණ විශේෂාංගයට මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යාත ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එවැගේම ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමා නායබවන් සදා කියලා පිළිගන්නවා. හොඳයි. මෙදිරි කතා කරන්න අපිට 0115 299 299 0115 299 299 ට කතා කරන්න. අද දවසේදී අපි කතා බහ කරන කාරණාවට අදාළව හෝ ඊට එහා ගිය වෙනම ප්‍රශ්නයක් ඔබට තියෙනවා නම් අවස්ථාව තියෙනවා කතා කරන්න. වෛද්‍යතුමන් සූදානම් ඉන්නවා ඊට අවශ්‍ය කරන ආයුර්වේදමය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. හොඳයි. සින්දුෂා ආරම්භයක් ලබා දුන්න අද දවසේදී අපි කතා බහ කරන්නේ කුමක් ගැනද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් පසුගිය දවසක අපි කතා බහ කරා මල මාර්ගයේ ඇතිවන රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මල මාර්ගයේ කියුසනෙන් අපි හැමෝම දන්නේ ආර්ශස් ඔය කාරණාව සම්බන්ධයෙන් තමයි හැමෝම පුවත්පතක් ගත්තත් ටීවී එක දිහා බැලුවත් එතකොට සමාජ ජාල මාධ්‍යවල බැලුවත් හැමෝම හොයා බලන්නේ මේ කාරණාව ගැන විතරයි. හැබැයි මේ ආර්ශස් වගේම වැදගත් වෙන තවත් රෝග ගණනාවක් තියෙනවා මේ ගුද මාර්ගයේ ඇතිවන. ලේ පිටවීම, එතකොට ගුද මාර්ගය පටුවීම, පළල් වීම, මේ වගේ බොහෝ දේවල් තියෙනවා. සහ මීට එහා ගිය දේවලුත් අපි විවෘතව කතා බහ නොකරන දේවලුත් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි හිතුව අද දවසේදී ඔබව දැනුවත් කළ යුතුයි කියලා අපේ ස්වර්ණ විශේෂාංගය. ඒ නිසා තමයි වෛද්‍යතුමන් අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්, ඒ වගේම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් අපි අද දවසේ මැදිරියට එකතු කරගත්තේ. අපි කතා බහ ආරම්භ කරමු. අපි ආර්ශස් පිළිබඳව මූලික හඳුන්වා දීමක් කරා. ඊට අමතරව ගුද මාර්ගයේ විහැකි රෝග සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. හොඳයි. අපි එදත් කතා කරා මේ හුඟක් අය අපේ මහ ජනතාව අතරේ තියෙන්නේ ආර්ශස් කියන වචනේ තමයි ගුද මාර්ගයේ තියෙන සියලුම ඒ කොටසේ රෝග ගැන අදහසක් තියෙන එක තමයි. සමහර විට ආර්ශස් නෙවෙයි වෙන්නත් පුළුවන්. හැබැයි ඔලුවට එන එකක් ගාලා මට ආර්ශස් තියෙනවා කියන්නේ. ඒක තමයි මේක ගැන අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. මොකද ආර්ශස් කියන එකත් එක රෝගයක් නෙමෙයි. ආර්ශස් කියන දේ තුල තමයි රෝග ගොඩාක් රාශියක් තියෙනවා. ඔය වචනෙනුත් අමතරව වෙනමම ඒ ප්‍රදේශයට අනන්‍ය වෙච්ච නැත්නම් සීමා වෙච්ච වෙනමම රෝග රාශියක් තියෙනවා. ඒකේ තව වැදගත්මකම කියන්නේ ඒ සමහර රෝග ඉතාමත්ම සංකීර්ණයි. ආයුර්වේදයේ කියනවා විශේෂයෙන්ම මහා රෝග කියලා වචනයක් තියෙනවා. මහා රෝගා සුදුෂ්කරා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ රෝග ප්‍රතිකාර කරලා හොඳ කරන්න ලේසියෙන් බෑ. සරලව කරන්න බෑ. ඉතා පහසු නෑ ප්‍රතිකාර. එතන තියෙන ඒ මහා රෝග තියෙනවා මේ ගොඩක් ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන දෙකක්ම එන්නේ මේ ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන රෝග දෙකකට. එතකොට ඔය ආර්ශස් කියන එක එක වර්ගයක මහා රෝගයක්. තව එතනම තියෙනවා බගන්දර කියලා රෝගයක්. ඒ බගන්දර කියන රෝගය ආර්ශස් වලටත් වඩා සමහර පැති වලින් බලනකොට රෝගියාට පීඩා දෙන, රෝගියාට අපහසුකම් ඇති කරන, දීර්ඝ කාලයක් පවතින සමාජ ජීවිතයට ඔය සියල්ලටම අපහසුකම් ඇති කරන රෝගය. ඒ වගේම මේ රෝගයට තියෙන වර්තමාන තියෙන ශල්‍ය කර්ම වගේ ප්‍රතිකාර කරායින් පස්සේ රෝගියා තවත් වැටෙන්නේ බරපතල අපහසුතාවයන් වලට. ඉතින් ඒ වගේ මල මාර්ගයේ සම්බන්ධ කොටසේ නැත්නම් ආහාර මාර්ගයේ පහළ කොටසේ අවසාන කොටසේ අපි ගුද මාර්ගය කියලා කියන්නේ ඒක ගුද කොටස කියලා කියන්නේ. ඕකේ හැදෙන රෝග ගොඩක් තියෙනවා. මම නම් වශයෙන් කීපයක් කිව්වොත් මොකද මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේවා නම් වශයෙන් උගන්ලා තියෙනවා. මොකද මේවා අද නෙමෙයි දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ලියලා ලිඛිතව තිබිච්ච සටහන් තියෙන අවුරුදු 3500කටත් එහා. ක්‍රිස්තු පූර්ව 817 අතර තමයි මේ වටිනාම ආයුර්වේදේ ප්‍රන්ත ටික ලියවිලා තියෙන්නේ. ඒක එදාටත් අදාටත් හෙටටත් ඒ විදිහටම බලපානවා සත්‍යයි. පොදුයි. පොදු විතරක් නෙමෙයි සත්‍යයි. අද ලෝකේ ඒ සත්‍යයන් තමයි අද හොයාගන්නේ ලෝකේ තියෙන්නේ. අලුත් දේ කියලා එන්නේ ලෝකේ ඒ දෙයම තමයි. ඉතින් එතකොට ඒ ග්‍රන්ථවල මේවා ලියවිලාම තියෙනවා මේ රෝග. එතකොට ඒ කියන්නේ ඒ කාලෙත් මේ රෝග තිබුණා. නිසා තමයි ඔය ලිවිනත් ලියන්න බෑනේ රෝග තිබුණා. දැන් ආර්ශස් කියන එක අපි දන්නවා එකක්. ඔය ආර්ශස් ඇත්තටම ආර්ශස් කියලා කියන්නේ රෝගයක රෝග සංකීර්ණයකට දෙන පොදු නමක් විතරයි. ඒ රෝග සංකීර්ණය මෙන්න මේ වගේ ආර්ශස් කියන්නේ අරි රිව අසුරු න්‍යස්ති ඉති ආර්ශස්. අරි කියන්නේ සතුරෙක් වගේ පුද්ගලයාගේ ශරීරයේ රුධිරයට හානි කරන. පුද්ගලයාගේ ශරීරයට හානි කරන රෝගයක් තමයි කියන්නේ. එතකොට ඒක රෝගයක් නෙමෙයිනේ. පැහැදිලි රෝගයක් නෙමෙයි. ඔක තුල රෝග තියෙනවා. ආයුර්වේදනෝ වාතජාර්ශස්, පිත්තජාර්ශස්, කපජාර්ශස්, සන්නිපාතාර්ශ, සහජාර්ශස්, රක්තාර්ශස්. ඔන්න ඕක ওই ටික තමයි රෝග ටික. එතකොට උතන රෝග 6ක් තියෙනවා. ඒ රෝග 6 අපිට පරීක්ෂා කරලා අඳුර ගන්න පුළුවන් වෙන වෙනම ලක්ෂණ තියෙනවා. ඒ ආර්ශස් කියන රෝග සංකීර්ණයට අදාළව බගන්දර කියන්නේ වගේම තවත් සම්පූර්ණයෙන් සහ මුලින් වෙනස් රෝගයක්. ඒක දකින්න හම්බෙන තුවාලයක ආකාරයට. හොඳ නොවන දීර්ඝ කාල පවතින ඇතුළට ගමන් කරන තුවාලයක ආකාරයට. ඒ බගන්දර කියන රෝගය. තවත් රෝගයක් තියෙනවා. ඒක දැන් බගන්දර කියන රෝගී තත්ත්වය ස්ත්‍රීන්ට පුරුෂයින්ට වෙන වෙනම බලපානවා නැත්නම් ඔවුන්ගේ චර්යාවන් සහ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන තත්ත්වයත් එක්ක වෙනස් විදිහටද බලපාන්නේ. මෙහෙමයි. ඒ රෝගේ හැදීමට වයස 90 කියලා මෙයාට හැදෙන්නේ නැහැ කියලා නැහැ. පුංචි ළමයටත් හැදෙන්න පුළුවන්. සමහරට පුංචි ඉපදෙන ළමයටත් හැදිලා තියෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කාන්තාවන්ට පුරුෂයන්ට තියෙනවා. නමුත් අර තමන්ගේ මේකට අදාළ හේතු පරිභෝජනය කිරීම අනුව වැඩි කෙනාට වැඩියෙන් හැදෙන්නට පුළුවන්. සමහර විට පිරිමයට අඩු වෙලා කාන්තාවන්ට වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. දැන් සමහර විට දැන් අපි හිතමු දිය වැඩියාව මේ වගේ රෝගී තත්ත්වයන් තියෙනවා. කාරණ ඔය තත්ත්වය එතකොට වැඩි වෙනවා. ඒව හොඳ කරන්න තියෙන අපහසුකම අඩු වෙලා යනවා. ඒ රෝග දීර්ඝ කාලයක් පවතින්නට පුළුවන්. ඒ රෝග ඉක්මනින් හැදෙන්නට පුළුවන් අවස්ථාව තියෙනවා. එහෙම මේ රෝග හැදෙන්නට අදාළ ඒවට අපි කියන්නේ හේතු කියලා නිදාන කාරණා. නිදාන කාරණා ආහාර වලින් තියෙනවා. හැසිරීමෙන් තියෙනවා. එයා තමන්ගේ ජීවන රටාව අනුව තියෙනවා. සහජ කියලා තියෙනවා. කියන්නේ අපි එනකොට අම්මගේ තාත්තගේ තියෙන ජානමය ලක්ෂණ වලින් එහෙම දෙන රෝගක් තියෙනවා. ඊට පස්සේ අභිඝාත කියලා. අභිඝාත කියලා කියන්නේ අපි මේ ජීවිතය කරනකොට වැටිලා, තැලිලා, තොඩු වෙලා ඒ වගේ තැන් ඒත් හේතු වෙනවා. එතකොට මේ වයිතුම දැන් මේ බඩවැල පහත් වීම කියන්නේ ඔව් ඒක තමයි මම ඊළඟට එන්න හදි ඒක හොඳයි. දැන් මේ බගන්දර කියන්නේ තව වෙන සහ මුලින්ම වෙනස් රෝගයක්. ඔව් ඒක අර්ශස් කොහෙත්ම සම්බන්ධයක් නැහැ. හැබැයි අර්ශස් නිසා ඒක උපද්‍රවයක් හැටියට බගන්දර හැදෙන්න පුළුවන්. දැන් අනිත් එක ඔව් බඩවැල පහත් වීම. ඔකට ආයුර්වේද කියන්නේ බුද්ධ බ්‍රංශ කියලා. බ්‍රංශය කියන්නේ පහත් වීම. උදකොට ඔකට මේ ඉංග්‍රීසි වචනයෙන් කියනවා rectal prolapse කියලා. Prolapse of the rectum කියලා. ඒ කියන්නේ බුද්ධ මාර්ගයේ පහළට එනවා, එළියට එනවා. ඉතින් ඕක සමහර නොදන්නා රෝගය ගැන නොදන්න නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක අච්චර ලොකු අවබෝධයක් නැති අය හිතන්නේ මේ තර්ශස් වගේ. මේක අර්ශස් කියලා. මොකද එළියට යමක් සිදු වෙනවා අවස්ථාව. නමුත් ඒක සහ මුලින්ම අර්ශස් කියන රෝගියට වෙනස් එකක්, ප්‍රතිකාරත් වෙනස්. ඒ රෝගේ සම්පූර්ණයෙන් වෙනස් රෝගයක්. ඒක එක. තවත් තියෙනවා ඒ වගේම රෝග ගුද මාර්ගයේ තුවාල ඇදීම, පැලීම් සිදුවීම. ඕකට ආයුර්වේද කියන්නේ පරිකර්තිකා කියලා. ඉංග්‍රීසි වචනෙන් අපි කියනවා ෆිෂර් ඉන් නේනෝ කියලා. ඒ කියන්නේ පුංචි පැලීමක් වගේ. ඕක වැඩිපුර තරුණ අයට එහෙම මුගක් හැදෙන්නට පුළුවන් රෝගයක්. බහුලව තියෙනවා. ඒ වගේම බහුලව වේදනා දෙන රෝගයක්. ඔව් ඔය මලබද්ධය කියන රෝගයත් එක්කම ඔය කාරණාව ඇති වෙනවා. මොහොමදයි මේ කතාව. මලබද්ධය කියන එක වෙනම ආයුර්වේදයේ රෝගයක් හැටියට සටහන් කරනවා. වෙනම රෝගයක් හැදීටත් මලබද්ධය හැදෙන්න පුළුවන්. හැබැයි මලබද්ධය තියෙන රෝගී පුද්ගලයන්ට මේ රෝග හැදෙන්නට තියෙන හැකියාව වැඩි. අපි ඒ ගැන කතා කරමු අනිවාර්යෙන්ම. මොකද නොදන්නා කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක වෛද්‍යතුමන් සමගින් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් අපි දුරකට නැමතුමකට අවස්ථාව ලබා දෙනවා වෛද්‍යතුමනි. ධමිකා මහත්මිය එකතු වෙනවා. අයිබෝන් සුබ උදෑසනක්. අයිබෝන් සුබ උදෑසනක්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරමු. මට දැනගන්න ඕනේ මම දැනට අවුරුදු 10ක විතර කලින් අගේ විදමාගේ ආර්ථිකයේ ගිරියක් ආවා. ඒක මේ ඉවසේ සයිකල්නක් අයින් කරා. අයින් කරාම කාට ඒක හැම අවුරුද්දෙම එකම කාලේ වගේ ආවා. ඔව් ආයෙම මාව පොළොවේ පස්තරයක් විතර ඒක සයිකල්නක් කරලා අන්තිම සැරේ කරාට පස්සේ ඒක හරි ගියා. දැන් එනකොට දැන් එහෙම තත්ත්වයක් නැහැ. ඒකට මට දැනගන්න ඕනේ දැන් අපි මල පහ කරාට පස්සේ මේ කුඩ මාර්ගයේ නිකන් මේ යටිත්තක් වගේකට එළියට එනවා. හොඳයි. එතකොට මල් පිට කරන්න අපහසුයක් එහෙම මොකුත් නැද්ද දැන්? එහෙම මොකුත් නැහැ. ඒ ගැටිත්ත වගේ එළියට එන එක රිදෙනවද? රිදෙන්නේ නැහැ. මට ඒක විලාවකට ටිකක් දැවිල්ලක් වගේ ගැටියක් එනවා. හොඳයි. බොහොම හොඳයි. දැන් මං හිතන්නේ මං ඉස්සෙල්ලත් කිව්වා මේ ඔය ඒ කිව්වේ බගන්දර රෝගය තමයි යාට පස්සේ හැදෙලා. නමුත් එයාගේ මුල් අවස්ථාව ඔපරේෂන් කරලා තියෙන නැත්නම් ශල්‍ය කර්මය කරලා තියෙන බගන්දර රෝග වලට නෙමෙයි. ගුද මාර්ගයේ කිට්ටුව තියෙන සරව ගෙඩියකට. ඒකට කියනවා පෙරියනල් ඇබ්සස් කියලා. ආයුර්වේද කියන්නේ ගුද විද්‍රති කියලා. නමුත් බොහෝ වෙලාවට ඔයකට ශල්‍ය කර්මය කරපුවාම වෙන්නේ බගන්දර කියන රෝගය හැදෙනවා. එතකොට ඒකට ශල්‍ය කර්ම රාශියක් කරන්න වෙනවා. කරත් ආය හැදෙන. එතකොට ආය ශල්‍ය කර්මයක් කරනවා. ඕක තමයි වෙනත් වෛද්‍ය ක්‍රමවල තියෙන ප්‍රතිකාර. ඒ නිසාම තමයි ආයුර්වේද කියලා තියෙන්නේ. ශල්‍ය කර්ම කළ යුතු ඒවා තියෙනවා. තව ශාර වලින් ප්‍රතිකාර කළ යුතු දේවල් තියෙනවා, අග්නි වලින් කළ යුතු ප්‍රතිකාර තියෙනවා, වෙනත් එතන ගාන ඖෂධ ප්‍රතිකාර කරන අවස්ථාවල් තියෙනවා. ඒකින්ද හැම එකටම ශල්‍ය කර්මය කිරීම වැරදි. ඒ නිසා තමයි දැන් ඒ තුමියගේ ඒ තිබිච්ච රෝගය ආයුර්වේදයේ ඉතාමත් පහසුවෙන් හොඳ කරගන්න පුළුවන් රෝගයක්. විශේෂ ප්‍රතිකාර තියෙනවා. ඕක අනිත් වෛද්‍ය ක්‍රම වල ප්‍රතිකාර ටිකක් සාර්ථකභාවයෙන් අඩු එකක්. ඉතින් එතුමිය දැන් කිව්වා ශල්‍ය කර්ම රාශියක් කිව්වනේ. ඉතින් ඔච්චර කාලයක් වර ශල්‍ය කර්ම කරනවා කියන එක ඒක අපි දන්නවනේ හොඳ දෙයක් නෙමෙයි, කරන්න දෙයක් නැතිකම මේ කරලා තියෙන්නේ. එකක් වෙනකොට ආයෙන එනකොට ආයෙන කියන්නේ සාර්ථක නැහැ කියන එක. නමුත් හරි ඒ අවසාන වශයෙන් උනාට පස්සෙත් එතන බුද්ධ මාර්ගයේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි අපි පිළිගන්නේ අපි තියෙන රෝගයක් නැහැ, නිරෝගී කියලා. නමුත් දැන් එතුමියට ඒ තියෙන ගෙලියට එනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒක වහාම පරීක්ෂා කරව ගන්නට ඕනේ. ඔබතුමිය ඉන්න එපා නිකන් මේ මුකුත් රෝගයක් නෙමෙයි මේක කියලා ඉන්න එපා. හොඳ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ගාවට ගිහලා වහා මේක පරීක්ෂා කරලා ඒකට සුදුසු ප්‍රතිකාර නම් ගන්න ඕනේ. ඔව් දැන් මේ වෛද්‍යතුමා ලැබුණු දුරකථනමතුමත් එක්ක අපි දැන් ගොඩාක් දෙනෙක්ගේ දැකලා තියෙනවා දැන් මේ වගේ බඩවැල් සම්බන්ධයෙන් යම්කිසි රෝගයක් ඇති වෙච්ච එකම ගොඩාක් දෙනෙක් කරන්නේ ප්‍රතිකාර ලබාගෙන ඊටත් ප්‍රතිකාර වැඩි කාලයක් කරන්නේත් නැතුව ගොඩාක් දෙනෙක් ඔපරේෂන් එකක් එහෙම නැත්නම් සැත්කමක් කරන්න පෙළඹෙනවා. එතකොට දැන් ඒ විදිහ සැත්කමක් කරනවට වඩා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල අපිට දැන් අපි නිහිතමුකෝ අපි නිවසේ සිටම දැන් අපේ මේ දේශීය අද්භේත් තුලින් යම්කිසි කරන්න පුළුවන් දේවල් තියෙනවද මේ විදිහට මේ බඩවැල් සම්බන්ධ මේ පොදුවේ අපි කතා කරන රෝග සියල්ලටම අපිට නිවසේ සිට කරන්න පුළුවන් දේවල්? මම හිතන්නේ මේක තමයි වැදගත්ම අවබෝධයක් ලබා ගන්න ඕන කරුණු ඔය මේ ඔයා කියපු කරුණු ටිකේ. වැදගත් දේවල් සම්බන්ධයෙන් අපිට කතා කරන්න ටිකක් වෙලාව ඕනේ. ඒ නිසා ඊට කලින් අපි දුරකථන ඇමතුමක් තියෙනවා තව. සුනේත්‍ර මහත්මයා එකතු වෙනවා. අයිබෝන් සුබෝදෑසන. අයිබෝන්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරමු. අයිබෝන් කියන්න. ડોક્ટર මේ මට දැනගන්න ඕනේ මේ මම ගර්භාෂය ගියත් ඉතින් කරා දැන් මාස 4කට විතර කලින් ගර්භාෂයත් එක්කම. ඔව්. සුනේත්‍ර මහත්මයා දුරකථනේ රැඳී ඉන්න. තියමාව සෑහෙන්න. සුනේත්‍ර මහත්මිය දැන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. නැවත බොලේ යොමු කරත් හොඳයි මම හිතන්නේ. මට තියුනේ ડોක්ටර් මේ ගර්භාෂයේ අමාරුවක් තමයි මුලින්ම තිබුණේ. හොඳයි. ගෙඩියකුත් තිබුණා. ඒක අයින් කරා මාර්තු මාසයේ ගෙමේ අවුරුද්දෙම ගර්භාෂයත් එක්කම. ඔව්. ඒකකොට මට තිබුණා ටොයිලට් පැත්තේ හරියට අමාරුව ටොයිලට් බර වගේ. ඔව්. අර දරුවෙක් හම් වෙන ගියාම වගේ අමාරුවම තිබුණා. හොඳයි. ඉතින් තවමත් ඒ අමාරුව තියෙනවා. දැන් ටොයිලට් යනකොට හිල වෙනවා වගේ එතනින්. හොඳයි. ඔව්. හිලුවීමක් තියෙන වෙලාවට දැනිල්ලයි පොඩි පොඩි එතන බිබිලි එනවා. හොඳයි. දැන් ඔයාගේ වයස කීයද? ටොයිලට් යන ටිකක් අමාරුවක්. ඔව්. ඔයාගේ වයස කීයද දැන්? මට 53යි. 53යි. ලොකු වයසක් නෙමෙයි. හොඳයි. මං කියන්නම් මේක ඔයකත් ටිකක් වැදගත් තන තියෙන සාකච්ඡා කරන්නට ඕනේ. නැත්නම් දැන් හරියට කටයුතු කරන්න ඕන අවස්ථාවක්. දැන් අපිට කතා කරන්න බැරි වුණා. තව කීපයක් තියෙනවා. බුද්ධ මාර්ගයේ පටු වෙනවා. බුද්ධ මාර්ගයේ දුර්වල වෙනවා. අපේ මලබද්ධය කියන රෝගී තත්ත්වයත් එක්ක නතර කරේ. නමුත් මෙතන මේකට අදාළ මෙතුමියට අදාළව අපි කොඩක් කතා කරනවා. දැන් එතුමියගේ ගර්භාෂය අයින් කරලා තියෙනවා. ගර්භාෂයේ තිබිච්ච ආයුර්වේද කියන්නේ අර්බුද කියලා. ගෙඩියකට අයින් කරා කියලා තියෙනවා. ඇත්තටම මම මෙතනදී ඒකත් පැහැදිලි කරන්න ඕනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ බැරිවත් තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල් ගර්භාෂය අයින් නොකර ඒ අර්බුද ප්‍රතිකාර වලින් හොඳ කර ගන්නට පුළුවන් ප්‍රතිකාර ආයුර්වේදයේ තියෙනවා. ඒ සඳහා සුසුවන් වලත් වෛද්‍යවරු ඉන්නවා. ඒ අයගේ ඒ දේ කරනවා. එතකොට ගර්භාෂය අයින් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ගර්භාෂය අයින් කරපුවාම එතන ශල්‍ය කර්මය නිසා බොහෝ වෙලාවට ඒ ආවට ප්‍රදේශවල දුර්වලකම් ඇති වෙනවා. විශේෂයෙන්ම පේශීවල දුර්වලකම් ඇති වෙනවා. එතන සංකෝචන ප්‍රසාරණ ඒ පේශීවල තියෙන දුර්වලතා ඇති වෙනවා. ගර්භාෂය බොහෝ ආසන්නයි, බුද ප්‍රදේශයට ආසන්නයි, මල මාර්ගයට ආසන්නයි. ඒක නිසා එතන බොහෝ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. සමහර විට ඒ දුර්වල වීම අර ශල්‍ය කර්ම වලින් පස්සේ බොහෝ වෙලාවට හුඟක් උපද්‍රව අපි කියන්නේ අව ඇති වෙනවා. බොහෝ ශල්‍ය කර්ම වලදී විශේෂයෙන්ම ගුද මාර්ගයේ ආශ්‍රිත ශල්‍ය කර්ම වලදී එක්කෝ ගුදේ පටු වෙනවා. ඊට පස්සේ ගුදේ හේනි වෙනවා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා anal stricture කියලා. ආයුර්වේදයේ කියනවා sanniruddha buddha කියලා. ඒ කියන්නේ හිරයි. හොඳට යන්නේ නැහැ. උතුරු තුවාල වෙනවා, යනකොට දැවිල් වෙනවා, මේ මෙතුමී කියන වගේ ලක්ෂණ ඇති වෙනවා. තවත් සමහර ශල්‍ය කර්මවලදී ගුදේ ඉබේම ඕනකට වඩා ඇරෙනවා, වහ ගන්න බැරි වෙනවා. එතකොට අපිට මල සමාහයට පාලනය කරගන්න බෑ, ඉක්මනට දුවන්නට ඕන ටොයිලට් එකට. ඔහොම වෙනවා. ශල්‍ය කර්ම බොහෝ වෙලාවට කරපු අය අවසානයේ ওই තත් වෙනවා අපිට එයාට මල පාලනය කරගන්නට බැරුව. ඉක්මනට දුවන්නට ඕන. මල තියාගෙන ඉන්න බෑ. අපි ගුදු මාර්ගයේ තියෙන්නේ මල ගියන් පස්සේ හොඳට වහගෙන ඉන්නට පුළුවන්. ආයේ අපිට ඕන වෙලාවට විතරයි පිට කරගන්න. මේ ආයෙත් එහෙම බැරි වෙනවා. ඉතින් ඒ ශල්‍ය කර්මවල උපද්‍රව. දැන් මෙතනදී ඒ ගුදේ අමාරුකම් ගොඩක් එයා එතුමිය කියනවා. ඒ නිසා මෙතනත් වහාම පරීක්ෂා කර ගැනීම නම් අවශ්‍යයි. ගුදේ පටු වෙලාද එහෙම නැත්නම් ගුදේ ඇතුළත තව දුර්වල වීම සිදු වෙලාද? නමුත් එයා දැවිල්ලක් කියලා කිව්වා. එතකොට තියෙනවා පොඩි තුවාල තියෙන්නට පුළුවන් අර කියපු. හීරීම් තියෙන්නට පුළුවන්. ඒක නිසා ඒවට හැබැයි ආයුර්වේද ප්‍රතිකාර සාර්ථක ප්‍රතිකාර තියෙනවා. හොඳයි. ඒ නිසා හොඳම දේ සුදුසුම දේ වෛද්‍ය නිර්දේශයක් අනුව කටයුතු කරන එක. හොඳයි. 0111 299 299 මැදිරිය දුරකථන අංකයේ වෘත අද දවසේදී අපි කතා බහ කරන කාරණාවට අදාළව ඔබටත් යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවයි කියලා දැනෙනවා නම් හැඟෙනවා නම් ඒ ලක්ෂණ ඔබ දකිනවා නම් ඔබ තුලින් කතා කරන්න අපිට වෛද්‍යතුමන් සෝදනමින් ඉන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ඔබට අවශ්‍යතාවයට අනුව අවශ්‍ය පිළියම් ලබා දෙන්න. හොඳයි. සින්දුජා ප්‍රශ්නයක් යොමු කළා. හැබැයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න කලින් මම හිතුවා මල බද්දෙන් අපි නැවැත්තුවේ අපි එතනින් සහ මේ දුරකථන ඇමතුමත් එක්ක අපි පිළිතුරු යම් ප්‍රමාණයක් ලබා දුන්නා. අපි සුට්ටක් ඒ රෝගී තත්ත්වයන් පිළිබඳ පොඩි හඳුන්වා දීමක් කරලා දේශීය ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් අපි කතා ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමු කියලා. නේද? දැන් අපිට තව කීපයක් තියෙනවා. මම දැන් මේ සඳහන් කරපු රෝග කීපයක් සඳහන් කරා. ආර්ෂස් කියලා වෙනම රෝගය. නැවතත් මම ඒක ටික මතක් කරනවා. බගන්දර කියන වෙනම රෝගය. ගුද බ්‍රාන්ස් කියන බඩවැල පහත් වීම කියන තව එකක්. එතකොට මල මාර්ගයේ ඉරීම් ඒකට කියනවා පරිකාර්තිකා කියලා. ඒ කියන්නේ ෆිෂයින් නේනෝ කියන්නේ ඒක තවත් රෝගයක්. ගුද්දේ පටු වීම ඇති වෙන රෝගයක් හැටියට. ඔක සමහරට සහජයෙන්මත් උපතින්මත් වෙනවා. පුංචි ළමයි සමහරට සම්පූර්ණයෙන්ම වැහිලම ඉපදෙන ළමයි තියෙනවා. ඒකට ඉම්පර්ෆරේටර් සේනස් කියලා ඒකට කියන්නේ සිදුරක් නැහැ. ඒ වගේම පහු කාලවල ශල්‍ය කර්ම නිසා නැත්නම් වෙනත් ආඝාත නිසා මල මාර්ගයේ හීන වෙන්නට පුළුවන්. එතකොට ඒක ඕන කරන ප්‍රමාණයට අර ගන්න බෑ. එතකොට මල පිට කරන්නට බැරි දෙනවා වේදනාව වෙනවා යනකොට තුවාල කරගෙන යනවා. ඒකට කියන්නේ sanniruddha guda කියලා. ඒ කියන්නේ ගුදය මාවරණේ වෙලේ මාර්ගයේ හොඳට ඇරෙන්නේ නැහැ. ඒකට විරුද්ධ පැත්ත තමයි ගුදය ගුද විදාර කියලා කියනවා. තව එකක් ගුදය තුවාල වීම හැමතැනම පැලවීම වගේ දේවල්. ඔව් තව එකක් වයිදසමනි මම අහලා තියෙනවා මේ ගුදය ආශ්‍රිත පුංචි ගැටි තියත් වෙනවා කියලා. සමහර අවස්ථාවල මේක පිළිකාමයේ තත්ත්වයකට පසුබට භාජනය වෙන අවස්ථාවක් තියෙනවා. ඔව් ඒ ටික තමයි මම එන්නේ කි. තව තියෙන තව රෝගයක් තමයි දැන් ඔය මේ ඔයාගේ කියපු ඒ රෝගයට අදාළව ගුද පිඩකා කියලා වෙනම තව රෝගයක් තියෙනවා. ගුද පිඩකා කියන්නේ ගුදේ වර්ගයේ වටේට පොඩි පොඩි බිබිලි වගේ ඇති වෙන්න පුළුවන්. පුංචි ගැටිති වගේ ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම රෝගයක්. ඒක පසු කාලේ නරක වුණොත් එහෙම බගන්දර හැදෙන්නට පුළුවන්. තව රෝගයක් තියෙනවා චර්ම කියලා අපි ඒකට කියන්නේ. මේ චර්ම කියලා කියන්නේ හැම අවට කොටසේ පොඩි කෑලි හැදෙනවා. මල මාර්ගය අවට තියෙන පුංචි අතට අහු වෙන පොඩි කෑලි වගේ. ඒව තමයි චර්ම කියලා කියන්නේ. ඒවට ප්‍රතිකාර වෙනම එකක්. ඒක වෙනම රෝගයක්. තව ඊටත් වඩා භයානක පැත්තක් තියෙනවා. ඒවට කියන්නේ ගුද අර්බුද කියලා. ගුද අර්බුද. ඒ කියන්නේ සමහර විට මේ අර්බුදය පිළිකාවක් නොවන අර්බුදයක් වෙන්න පුළුවන්. සමහර විට මේක පිළිකාවක් වෙන. ඒ කියන්නේ හිංසක අර්බුදයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ නරක තත්ත්වයේ අර්බුදයක් වෙන්නට පුළුවන්. ඕක ගුදිය තුල තියෙනවා. ගුද අර්බුද. සමහර විට අර ආර්ෂස් වලත් කියලා තියෙන අර සන්නිපාත ආර්ෂස් කියලා කියන එක වර්ගය ඇත්තටම ඔය වගේ නරක තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. අසාධ්‍ය තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් රෝගයක්. ගුද අර්බුද. ගුද වරණ කියලා තව රෝගයක් තියෙනවා. ගුද වරණ කියන්නේ ගුදයේ තුල තුවාල. එක්කෝ ශල්‍ය කර්ම කීප සැරයක් කරාට පස්සේ නිතර එතන ගැටීම් ඇති වෙලා ඒ තුවාලේ හොඳ නොවන තුවාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒක පසු කාලයක නැවතත් ඒක පිළිකාවක් බවට පිළිකා සහිත තුවාලයක් බවට පත් වෙන්නටත් පුළුවන්. එතකොට ඕන් ඔය වගේ කියපු රෝග ගොඩක් ඔය ගුද කොටසේ හැදෙනවා වෙනම ඒවට ප්‍රතිකාර අවශ්‍යයි. දැන් වෛද්‍යතුමනි සමා වෙන්න. දැන් මේ ගර්භාෂයේ යම්කිසි රෝගී තත්ත්වයන් තියෙනවා නම් යම්කිසි අවස්ථාවක ඒ දේවලුත් යම්කිසි බලපෑමක් ඇති කරනවද ගුද මාර්ගයේ රෝගවලට? එහෙම නැද්ද? පැහැදිලිවම බලපෑමක් ඇති කරනවා සමහර රෝග අවස්ථාවල. ඒ කියන්නේ අපි හිතමු දැන් සමහර වෙලාවට තැටපීම කියන එක කෙනෙක් කරනවා. ඒක සමහර විට ඒ තටමන එක දීර්ඝ කාලයක් තටමපු කෙනෙකුගේ පහත් වීම සිදු වෙන්නට පුළුවන්. බඩවැල පහත් වෙන්න පුළුවන්. යෝනි මාර්ගයේ කාන්තාවගෙන යෝනි මාර්ගයේ පහත් වෙන්නට පුළුවන්. දීර්ඝ කාලයක් කැස්ස තියෙන කෙනෙක් සමහර විට ඒ ඉරිටේෂන්ස් එක කැස්සක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් කැස්ස තියෙනකොටත් බඩවැල පහත් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහරට හර්නියා වගේ එවැනි තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒකේ තියෙන ප්‍රශ්න නිසා ගර්භාෂයේ තියෙන ප්‍රශ්න නිසා ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා මල මාර්ගයේ. ගර්භාෂයට කරන ශල්‍ය කර්ම නිසා ආයුර්වේදයේ කියලාම තියෙන එකක් ගර්භාෂයට කරන ශල්‍ය කර්ම වලදී ඊට ප්‍රවේශම් වෙන්න ඕන වටපිටාවේ තියෙන දේවල් කාන්තාවගෙන විශේෂයෙන්ම මේ ගර්භාෂය කරද්දි මල මාර්ගයට එවැනි කොටස් වල ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා තියෙනවා. නැත්නම් මොකද ඒවට හානි වෙලා ඒකට අදාළ රෝග හැදෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ඉතින් අපිට තවත් බොහොම පුංචි කාල වේලාවක් තමයි අජාන් ඉතුරුලා තියෙන. ඒ නිසා වෛද්‍යතුමා අපි එක්මනින් කතා කරමු. ඔයාගේ කියපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒක තමයි වැදගත්ම දේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍යාංශය කියලා තියෙනවා. ওই ශල්‍ය වෛද්‍යාංශය කියන එකෙන් අදහස් කරන්නේ මේ කපන එක විතරක්ම නෙමෙයි. කපලා කරන කර්ම ඉතන ඒ කපන කොටන ඒවට කියන්නේ ශාස්ත්‍ර කර්ම කියලා සතක් භාවිතා කරලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ප්‍රතිකාර වෙතනවා ශාස්ත්‍ර කර්ම, ශාර කර්ම, අග්නි කර්ම, රක්ත මෝක්ෂණ. ඒ කියන්නේ ප්‍රතිකාර වර්ග රාශියක් තියෙනවා. සමහර රෝග හොඳ කරන්නට තියෙන්නේ ශාස්ත්‍ර කර්මයක් කපලා කොටලා දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ කරන ප්‍රධාන එක. ඒ සමහර ඒවාට ඒක හොඳ නැහැ. ඒක කරොත් අර දැන් අපිට කියපු කෙනෙක් වගේ ප්‍රතිපදිනවා. විතරයි මේ සත්කම් භාවිතා කරන්නේ. ඒ රෝග තත්ත්වයේ සත්කමට සුදුසු තත්ත්වයේ තියෙනවා නම් විතරයි. එහෙම නැත්නම් සමහර තියෙන ශාර ප්‍රතිකාර කියලා. අපි කියනවා ශාර සූත්‍ර භාවිතා කරනවා, ශාර ගානෝ, ශාර චූර්ණ දානවා. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් බගන්තර වගේ එකට හොඳම ප්‍රතිකාරය ලෝකේ තියෙනවා. ශාර සූත්‍ර ප්‍රතිකාරය. අග්නි කර්ම කියලා තියෙනවා. පුලිසීමෙනුත් ආයුර්වේද ප්‍රතිකාර කරනවා. සමහර රෝග වලට ඒක තමයි හොඳම දේ. සමහර රෝග වලට රක්ත මෝක්ෂණය. ඒ කියන්නේ ලේ ඉවත් කිරීම. අපි දන්නවා කූඩල්ලු භාවිතා කරනවා. තව ලේ අපි විදලා සිරින්ජරකින් විදලා ලේ ගන්න අවස්ථාවල් තියෙනවා. දැන් මේ වෙනකොට කෆින් කියන ක්‍රමවේදය. කෆින් කියන්නේ තේ එක්තරා ආකාරයක එකක්. ඒක තමයි ඒකට අපේ ආයුර්වේදයේ තියෙන එකද කියන්නේ අලාබු. අලාබු වලින් කියලා. ලබු කබලක් කියලා ඒකෙන් කරත්. ඉතින් ඔවැනි ප්‍රතිකාර ආයුර්වේදයේ තියෙනවා. ඒ ප්‍රතිකාර තාමත්ම සාර්ථකයි. ඉතින් ඒවා එක එක රෝගී එක එක අවස්ථාවට දන්නවා. හැබැයි වෛද්‍යවරයා ඒ පිළිබඳව දැනගන්නට ඕනේ. ඒ පිළිබඳ හොඳ අධ්‍යාපනයක් තියෙන්නට ඕනේ. ඒ සුදුසු වෛද්‍යවරයෙක් ඒ දේ පාවිච්චි කරනවා. එතකොට රෝගියාගේ රෝගය හොඳටම හොඳ කරගන්න පුළුවන්. හොඳ කරගන්න. ඉතින් මේ තියෙනවා. මම හිතන්නේ මේ තවත් ගොඩාක් දේවල් තියෙනවා. අතරම කතා කරන්න නේද? කාලය තමයි මදි වෙලා තියෙන්නේ වෛද්‍යතුමනි. දැන් ඔබට අපිට ලබා දෙන්න තියෙන උපදේශය තමයි වෛද්‍යතුමනි මේ දැන්. Tamanම රෝගය නිශ්චය කරගන්නට අවශ්‍ය නැහැ. යම්කිසි රෝග ලක්ෂණයක් පිළිබඳව ඔබට වැටහීමක් ඇති වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ඔබට අවස්ථාව තියෙන වෛද්‍යතුමන් සඳහන් කළා වගේ ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. ඔබට ගැළපෙන ප්‍රතිකාරයත් එක්ක ඔබට සුවපත්භාවය අත් කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් තවත් දවසක අපි මේ පිළිබඳව වැඩිපුර කතා කරන්නට බලාපොරොත්තු වෙනවා නේද? අද දවසේදී තියෙන විශේෂාංග නිමා කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඔබට ලබා දෙන්න වෛද්‍යතුමාගේ දුරකථන අංකය. ඔබටත් යම්කිසි උපදේශයක් අවශ්‍යයි නම් ඔබට තිබෙන යම්කිසි රෝගයක් පිළිබඳව පීඩාවක් පිළිබඳව ඔබට යම්කිසි දැනුමක් අවශ්‍යයි නම් දුරකථන අංකයක් ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා. ආයුර්වේද ප්‍රතිකර්ම පිළිබඳව ඔබ උනන්දුවක් දක්වනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන කියා ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් 0112 79 23 94 0112 79 23 94. එහෙමනම් අපි අද දවසේ මේ කතා බහ කරපු මාතෘකාව සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි දවසකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා වෛද්‍යතුමන් සමගම වැඩිදුර ප්‍රතිකාර පිළිබඳව. ඉතින් අද දවසේ අපිට සමගින් සුවන විශේෂාංගයට සම්බන්ධ වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට. අද දවසක අපි හැමෝම ආයුබෝවන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.